ඔල හැමම සුපදාසක් කියලා අපේ යුටබ් චැනලෙකට පිටි ගන්නා. ඉතින් අද අපි වීඩියෝ එකදී කතා කරන්න යන්නේ මැත් ටෑම් කියන මෙන්න මේ ඇප්ලිකේෂන් එක ගැන. ඔයාලට මේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් Google Play Store එකෙන්. අහල මම මේ ඇප් එකේ ලින්ක් එක දාලා තියෙනවා. ඔයාලට පුළුවන් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකෙන් මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. නැත්නම් ඔයාලට ඇප් එකේ නම සර්ච් කරලා මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා ඇප් එක ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට ඇප් එක ඕපන් කරගන්න. ඊළඟට ඔයාලට මෙතනදී Gmail account එකක් connect කරලා මේක account එකක් create කරගන්න පුළුවන්. ඉතින් ඔයාලගේ device එකේ තියෙන Gmail account list එකක් බලා ගන්න පුළුවන්. මෙතනදී කැමති Gmail එකක් ඔයාලට select කරන්න පුළුවන්. ඊළඟට අපිට application එකේ dashboard එක මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන්. ඉතින් මේකෙදී තියෙන්නේ point system එකක්. අපිට tasks ඒ වගේම games play කරලා points එකතු කරගෙන ඒවා dollars විදිහට අපිට withdraw කරගන්න පුළුවන් PayPal කියන method එකට. ඉතින් මේකේ හතරවෙනි ඔප්ෂන් එකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනදී coins 8000ක ප්‍රමාණයක් ඩොලර් එකකට සමාන වෙනවා. ඒ වගේම මෙතන මේ PayPal gift voucher කියන තැනින් මුලින්ම ඔයාලට පුළුවන් PayPal email address එක enter කරලා next කියන එක click කරන්න. ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ minimum withdrawal එක කීයද කියලා. ඉතින් මේකේ minimum withdrawal එක ඩොලර්ස් 1. ඉතින් ඔයාලගේ balance එකේ coins 8000ක් තියෙනවා නම් මෙන්න මේ coins කියන තැන 8000 පෙන්නලා ඒ වගේම balance එක US dollar එකක් විදියට බලා ගන්න පුළුවන්. ඉතින් අපිට ඩොලර්ස් 3ක් withdraw කරන්නයි කියන්නේ coins 24000ක් ඕනේ. මේ withdraw කරන එක ගැන අපි ඉස්සරහට කතා කරනවා. මම ඔයාලට පොඩි idea එකක් දුන්නේ කොහොමද මේ app එකේ point system එක වැඩ කරන්නේ කියලා. අපි දැන් බලමු එන කොහොමද මේ coins එකතු කරගන්නේ කියලා. ඔයාලට මෙතනදී play time කියලා option එකක් බලා ගන්න පුළුවන්. මෙන්න මේක click කරන්න. ඊළඟට ඔයාලට මෙතනදී play කරන්න පුළුවන් මොනවද games කියලා බලා ගන්න පුළුවන්. මෙතනදී අපිට games කාල මේ points එකතු කරන්න තියෙන්නේ. මේ ගේම්ස් ප්ලේ කර විනාඩි ගාන අනුව පොයින්ට්ස් එකතු කරගන්න පුළුවන්. ඉතින් මේ ගේම්ස් ප්ලේ කරන විනාඩි ගානට හම්බෙන පොයින්ට්ස් ගාන තමයි වම් පැත්තේ තියෙන්නේ. ගොඩක් ගේම්ස් එක විනාඩියකට පොයින්ට් 28ක් ඒකෙම පොයින්ට්ස් 9ක් පොයින්ට්ස් 7ක් මෙන්න මේ විදියට ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලා දැන් කරන්න ඕනේ මෙන්න මෙතනින් ගේම් එකක් සිලෙක්ට් කරලා මේ ප්ලේ නවු කියන එක ක්ලික් කරන එක. ඊට පස්සේ ගේම් එක ඔයාලට ඉන්ස්ටෝල් කරගන්න පුළුවන් ප්ලේ ස්ටෝර් එකෙන්. ඉතින් ඔයා මේ විදියට ගේම් එකක් ඉන්ස්ටෝල් කරාට පස්සේ මෙතනින් my games කියන එකට එන්න. ඉතින් මේ දිනේ මම කලින් ඉන්ස්ටෝල් කරගත්ත ගේම් එකක් මේක ප්ලේ කරන එක විනාඩියකට coins 7ක් හම්බ වෙනවා. දැන් ඔයාලට පුළුවන් මෙතන play now කියන එක click කරන්න. ඊළඟට ඔයාලගේ download කරගත්ත ගේම් එක play කරන්න පුළුවන්. ඉතින් මේ ගේම් එක play කරන්න ඕනේ නැහැ. ඔයාලගේ phone එකේ මේ app එක open වෙලා තිබුණත් ඔයාලට coins හම්බ වෙනවා. විනාඩි දෙකක් විතර මම මේ ගේම් එක ප්ලේ කරා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මට කොයින්ස් 14ක් ඇඩ් වෙලා තියෙනවා. ඒක මෙතන බැලන්ස් එකේ තවරට බලා ගන්න පුළුවන්. ඉතින් ওই විදියට මේ ප්ලේ ටයිම් එකකින් ඔයාලට මේ කොයින්ස් වෙන වැඩේ කරන්න පුළුවන්. ඊළඟට ඔයාලට මෙතනදී ඔෆර් වෝල් ට්‍රයි කරන්න පුළුවන්. මෙතන තියෙනවා පබ් ස්කේල් කියලා ඔෆර් වෝල් එකක්. මෙතනදී ටාක්ස් තියෙන්නේ අර ගේම්ස් ගහලා හොයනට වඩා ලොකු කොයින්ස් ප්‍රමාණයක් ඔයාලට මේ ටාක්ස් කම්ප්ලීට් කරලා හොයා ගන්න පුළුවන්. ඉතින් මේ ටාක්ස් එක කම්ප්ලීට් කරලා පස්සේ හම්බෙන කොයින්ස් ගන්න අපි ඉන්නවා මෙතනදී. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ටයිල් මැච් 3D කියලා ටාක්ස් එකක් තියෙනවා. මේක ගේම් එකක්. මේ ගේම් එකේ ලෙවල් සෙට් එකක් තියෙනවා. මේ ලෙවල් වලට ප්ලේ කරාට පස්සේ අපිට ඔක්කොම කොයින්ස් 1301ක් ගන්න පුළුවන්. ඉතින් මේ ටයිල් මැච් 3D කියන ගේම් එක ඔයාලා ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඒ වගේම මේ ටාක්ස් එක කම්ප්ලීට් කරන්න තියෙන වෙලාවත් බලා ගන්න පුළුවන්. සාමාන්‍ය දවස් දෙකක් තියෙන්නේ. ඔයාලා මේ ගේම් එකේ 30 වෙනි ලෙවල් එකට ප්ලේ කරොත් ඔයාලට කොයින්ස් 146ක් ගන්න පුළුවන්. 60 වෙනි ලෙවල් එකට ප්ලේ කරොත් තව කොයින්ස් 209ක්. මේ විදියට 150 වෙනි ලෙවල් එක ප්ලේ කරද්දී ඔයාලට සම්පූර්ණ කොයින්ස් 1301ක් ගන්න පුළුවන්. ඉතින් ඔයාලා මෙතනදී ටාක්ස් එකක් කරාට පස්සේ මෙතන තියෙනවා හෝම් අයිකන් එකක්. මෙතනින් ට්‍රැක් කරන්න පුළුවන් ඔයාලා මේ ටාක්ස් එක කම්ප්ලීට් කරලා ඉවරද තාම කම්ප්ලීට් කරගෙන යන ගමන්ද කියලා. ඉතින් අර මම ක්ලික් කරපු ටාක්ස් එක ongoing කල බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා ටාක්ස් එක කම්ප්ලීට් කරලා පස්සේ මේ කම්ප්ලීට් කියන ටැබ් එකට එනවා. ඒ වගේම මේ ඔෆර් එකකින් හම්බෙච්ච කොයින්ස් ප්‍රමාණයත් ඔයාලට මේ හෝම් පේජ් එකේ තියෙන බැලන්ස් එකේ බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලා මේ හොයන කොයින්ස් ඩොලර් වලට එක්ස්චේන්ජ් වෙන්නේ මෙතන තියෙනවා ලීඩර් බෝඩ් කියලා. මෙන්න මේ ලීඩර් බෝඩ් එකේ තියෙන ටයිම් එක ඉවර වුණාට පස්සේ ඉතින් මේ තව පැය 21කින්
මේ ටයිම එක රීසට් වෙනවා. මේක 0 වෙච්ච ගාම ඔයාලගේ කොයින්ස් ටික මෙන්න මෙතන තියෙන මේ එක්ස්චේන්ජ් රේට් එකට ඔටෝමැටික් ඩොලර්ස් වලට කන්වර්ට් වෙනවා. ඔයාගේ බැලන්ස් එකේ හදිසියේවත් කොයින්ස් 8000ක් තිබුණොත් ඔයාලට අර ටයිම එක ඉවරෙද්දී ඩොලර් 1ක් මෙතන බැලන්ස් එකේ බලා ගන්න පුළුවන්. කොයින්ස් 4000ක් තිබුණොත් ඩොලර් 0.5ක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ තියෙන ඔයාලට මෙතනදී PayPal email address එක enter කරගන්න. ඊළඟට ඔයාලට පුළුවන් amount එක select කරලා මෙතනදී withdraw කරගන්න. ඉතින් ඔයාලගේ PayPal account එකක් නැත්නම් පහළ මම link එකක් තාලා දෙනවා PayPal account එකක් හදාගන්නේ කොහොමද කියලා කරපු video එකේ. ඒක බලලා PayPal account එකක් හදාගන්න. ඉතින් මේ අපි වැඩ කරනවා නම් ඔයාලගේ දවසත් පහළ comment section එකේ දාන්න. අපි අලුත් video එකකින් ඉස්සරහට හමු. එතකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.